ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙච්ච පමණින් හැම දෙයක්ම හරියනවා කියලා හිතන්නට එපා. උන්වහන්සේ ඒ දයාබර බැඳීම සම්බන්ධතාවය තුළ ඔබ අතර ප්‍රශ්න මතභේද ගැටන හරහා බව අරගෙන යනවා. එකපගේ පවුල සමිති සමාගම් මේ සම සභාව පුරාවට මේක වෙලා දැන්. ඒකට තමයි අපි කියන්නේ කප්පාදු කරනවා කියලා. ස්වාමීන් වහන්සේ ඵලදරණාතු වඩා ඵලදරණ පිණිස කප්පාදු කරනවා. මේ වැදගත් වෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවයේ මිදි වැලට සම්බන්ධ වෙලා ඉන්න එක අතිශය වැදගත්. දෙම මිදි වැල කියලා කියද්දී බ්‍රජේසව ඩිරෙක්ට් කෙලින්ම මෙමෙ දර්ශන වල පේන්නේ නැහැ. බ්‍රහ්මහස්‍ය ප්‍රකාශ වෙන සක්‍රමෙන්තු වල දේව වචනේ හරහා සප්ප සදවාංශය හරහා සබහව හරහා. අද අපි විශේෂයෙන්ම මෙහි කරන්නේ මේ කාරණා. සබහව තුල ඉන්නා කියන එක. මෞ සබහවේ ඉන්නා කියන එක. අපි ප්‍රමාන්තයේ අද අපි දකින්න පාවුලතුමා සබහ වර්ධනය වෙනවත් එක්ක පාවුලතුමාව ප්‍රධාන වශයෙන්ම පත් කරන්නේ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ කෙලිම පත් කරන්නේ විජාන්තින්ට දහමාර්ගණ යන ඒ පාවුලතුමාගේ කාර්යය. ඒ සම්බන්ධ පාවුලතුමාට ඒ සීමාව කඩන්න ඒ ජුදා ජාතිකයන් සීමාව කඩලා එතනට යන්න මහා මිලක් ගෙවන්න ඊළඟ තලයට යන්න ගැසේ පාවුලතුමා ක්‍රියා එක කොරින්තිය කොලසරි පරිශුද්ධ කතා කරලා කියනවා මේ පිළිවෙත මම ස්වාමින් වහන්සේගෙන්ම ලැබුවායි කියලා දිවස ප්‍රසාද වහන්සේ ගැන කියන්නේ. ඒත් පාවුලතුමා ඒ තරම් ප්‍රබල සාක්ෂිකාරයෙක් අදැක්ක සමට අපොස්තුලතුමාට වඩා එහා තැනක උන්වහන්සේ වින්ද කෙනෙක්. කිසිම කෙනෙක් නොලියපු ලිපි ප්‍රමාණයක් පාවුලතුමා ලියලා තියෙනවා. පාවුලතුමාගේ ලිපි 13ක් බයිබලේ තියෙනවා. මේ චරිතයව අභියෝග කරනවා මගේ ප්‍රමාණය. එතකොට අන්තියෝකියේ සහෝදරණේ බල වචන කතා කරලා එසේ අන්තියෝකියන්න ඉකෝනියෙන්ද ජුදෙවරව අවුත් සමුය පොළඹවාගෙන සමවෙන. එතන අය අත්දැකීම තුල ජුදෙන් සමහර දිනක අවුත් මෝසස්ගෙන් පැවතෙන සිරිත ලෙස ඔබ ශර්මච්ඡේදනය නොලැබුත් ඔබට ගැළවීම ලැබෙන්නේ නැහැ කියයි සහෝදරයන් දිගන්නු. එයින් ඔවුන්ද පාවුල බර්නබස් අතර වේගවත් වාද විවාද ඇති විය. දැන් එයාලා කියනවා ශර්මච්ඡේදනය කරන්න मतभेद विवाद එන්න පුළුවන්. මොකද පෞල් වල වේගවත් මතභේද වෙන්න පුළුවන්. ගැටෙන්න වෙන්න පුළුවන්. අපේ වැදගත් වෙන්නේ දික්කසාද කරනක නෙමෙයි. අප වෙන තැනකට යන්නේ ඒක නෙමෙයි. සභාවපද පෞලතුමාට ලේසියෙන්ම තිබුණා. සෙන්ට් පෝල්ස් චර්ච් කියලා පාස්ටර් කෙනෙක් වෙලා වෙනම සංඝයක් අරගෙන නියමර ශුද්ධාත්මාලේ පොදර තිබුණා නේ මගේ ප්‍රමාණය. එහෙනම්කට පෞලතුමෙන් නැහැ. එහෙනම්කට මොකක්ද ඉතුරු වෙන්නේ? අර සභාවෙන් කැලිච්ච තිස්සුන් ගෝ තිස්තුන් දහක් සභාවන් මොන අපරාධයක්. ඒ හැම පාස්ත කෙනෙක්ගේම ආලේපයක් තියෙනවා. ලස්සන අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තුන්නේ කඩාගෙන යන නෙමෙයිනේ. අපි ප්‍රමාණිත ඉතන ගැඹුරු දෙයක්. සාංගික සභාව කියන්නේ තිත්ත අඩුපාඩු අරගල පැද්ද යන දෙන මේ සභාව ඇතුලේ මුල් බැහැගත් අය තමයි කියන්නේ. චර්මච්ඡේදනය කරන්න ඕනේ කියලා. අපි බලතුමා පඬිත උනේ උද්දච්ච උනේ ඒකයි යකාගේ ප්‍රධානම ප්‍රධානම වෙන් කරන තැන ඔබගේ උඩඟුකම ආදම්ම වෙන් කරේ දෙවනස්කේ උඩඟුකම දෙවියන් වහන්සේ වගේ වෙන්න කියකම බාබෙල් කොට කැඩුනේ එතන ජේසු බහැපත් වෙලා දෙවක් වෙන අතහැරලා පහළතරාම කිකර වෙනවා කියන තැනක ඒක බහැපත් කම ප්‍රතිමූර්තිය ස්වාමීන් වහන්සේ එතන පාළුතම වචනේ කතා කරලා කියනවා මොකද වෙන්නේ මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ද විචාරණ පිණිස පාවුල් සහ බර්නබාස්ද අන්තියෝකියෙන් තවත් සමහරෙක්ද ජෙරුසලමට යැවීමට නියමිත ලැබුවෝ. මෙසේ වූ සභා විසින් යවන ලදුව පිණිසියද සමහරෙක්ද මැදින් ගොස් විජාතීන්ගේ හැරීම ගැන ප්‍රකාශ කරමින් සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්නා. ඔවුන් ජෙරුසලම යැවීම කල සභාවද ප්‍රේරිතයෝද සභා මූලිකයෝද ඔවුන් පිළිගත්. ඊන්පසු ඔවුන් සෙවනාසේ තමන් ලබා ඉටු කර වූ සියලු දේවලට දැන්වූ එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලි වන්තුන් සමහරක් නැගිට චර්මච්ඡේදනය කරන්නට මෝසස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතුයයි කිය ප්‍රේරිතයෝද සභා
මූලිකවද මේ කාරණාව ගැන කල්පනා කරන බල පිණිස ඇසු. අලුත් දෙයක් එන්න කැලැත්තිල්ල කැළඹිල්ල කරා යන්න ඕනේ. එතන පරිසිවරුන්ගේ වෙනස් වෙච්ච අය අනිවාර්යෙන් චර්මචදනය කරන්න ඕනේ කියලා කියනවා. එහෙනම් ඒ ගැන සාකච්ඡා කරමු. එතන තමයි නිගමන දෙන්නේ. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. බෞතිස්මයෙන් ස්වාමින් වහන්සේ තුල අපි එක පවුලක් වෙනවා කියලා. එතන තියෙන අරගලයක් කරනවා. පළදරණතු කා උනාසේ කප්පාදු කරනවා, පාහිනවා, වඩා පළදරණ දැනකට අරගෙන යනවා. හැබැයි වැදගත් වෙන්නේ උන්වහන්සේ තුල රැඳෙනවා කියන එක. ඒක උනාසේ පැහැදිලිව කතා කරනවා. මා ඔබට වදාන දහම කරණ කොටගෙන ඔබ දැනටම පිළිසිදුවේ. වචනේ කරණ කොටගෙන දැනනම් පිළිසිදුවේ. වචන දෙමහත් කඩුවක් වගේ සිත සිතුවේ ආරමුණු විමසනවා. මේ වාත මත ભેද ભેද වෙන තැන් නැසගේ වචනේ ඔබට රිදෙන තැනක අරගෙන. පාළුතු මට කොච්චර රිදෙන්නේ නැද්ද? එච්චරකක් මගෙන් කටයුතු කරද්දී. ඒක විදියයි මගේ ප්‍රමාදේ. එනිසා එතනදී උනාසකින් වෙන් වෙන්න හිතන්නට එපා. සබාවෙන් වෙන් වෙන්න හිතන්නට එපා. පවුලෙන් වෙන් වෙන්න හිතන්නට එපා. වෙන තැනකට උත්තරේ පෙන්වන්න නපුරා. ඔබව ඔබගේ අරගලයේ කුරුසිය ප්‍රතික්ෂේප කරලා සුඛිත මුදිත තැනක් පෙන්වන්න නපුරා. ඒක ලේසි ඔබට ඒ වගේ උත්තරයක් දාගන්න. ඔබ ආස තැනකට යන්න ලේසි. හැබැයි එතන ඉඳගෙන සබාව ඇතුලේ ඉඳගෙන පවුල ඇතුලේ ඉඳගෙන ඒ සංගය ඇතුලේ ඉඳගෙන උත්තරයක් වෙන එක අමාරුද? මතක තියාගන්න අදහන්න ඔබගේ ප්‍රශ්නයට වඩා උනාසේ වදහන්න. ඔබගේ කාල ගෝට්ටියට වඩා උනාසේ වදහන්න. උනාසේ ඒ හරහා බොතැනකට අරගෙන යනවා. මොකද උනාස කියනවා මගෙන් වෙන්ව ඔබට කිසිවක් කරන්න බෑ. ඒ නිසා ඔය සිද්ධිය ලොකු කරලා ඔය ආගියුමන්ට් එක ලොකු කරලා ඔය මතභේදය ලොකු කරලා ඔබ උනාසගේ වෙන් වෙන තැනකට බෑ හිතන්න පුළුවන් මොනවා මොනවද වෙන් කියන්නේ. භාවජස්ගේ වෙන් කරන්න පුළුවන්ද? කවදාවත් මට එහෙම වෙනවද? නෑ. ඔබ සංගෙන් අහක් වෙන තැන. බැටලුවට වෘකයා ගහන්නේ. රැළට පාර දීලා වෙන් කරලා තනි කරලා යුට ඇටැක් කරන්නේ. ඔබගේ ජීවිතයේ ඔය සංගික කණින් අයින් කරනවා කියන අතිශයින් බහනකයි. එනිසා ස්වාමිනාසේ අද ඔබ කැදවන්නේ මගේ ප්‍රමාන්තිනේ. මගේ පියාණන් වහන්සේ ඔබ මාතුල සිටින්න ඕන නම් මගේ වචන ඔබ තුළ පවතිනම් ඔබ කැමති දෙයක් අයි දෙන්න. ඒ ඔබට ලැබෙන ලැබේ. මගේ පියාණන් වහන්සේ මහිමයට පමණ ලබන්නේ ඔබ බොහෝසේ පල ධර්මින් මගේ ශ්‍රාවකයන් දීමෙන් සංගිකත්වය. ඔබ කතෝලිකෙක් විදියට පාපොච්චාරණය කරනවා. අනිත් සක්‍රමෙන්ත ඔක්කොම හරි. මම උදාහරණයක් ගන්න. පාපොච්චාරණය ඩිරෙක්ට්ලි ජේසුස්ට පාව කියලා සමාවග. ඒකට පුළුවන් පූජාවක් පාංගෙඩියක් අරගෙන ප්ලේට් ටිකක් අරගෙන තනියෙන් පූජාවක් තියාගන්න. නේද? ඔබම ඔබ බෞතිස්ස සම්පන්නේ ළමයිව බෞතිස්ස සම්පන්නේ කරන්න පුළුවන්. අපි කොහෙද ඉන්නේ? සක්‍රමෙන්තුවක් නෑ සක්‍රමෙන්තුවක්. ඒකට පියතමෙක් ඕන නම් ඒක පියතමෙක් ඕනේ. සභාවතුල ගැන්වීමක් සරල උදාහරණයක්. එනිසා ඔබව යම් තැනකින් ඔබගේ මතයක් එක්ක ඔබව අයින් කරනවා කියන්නේ ඔබට ආගිය කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, ඔබ ඒක විසඳ ගන්න පුළුවන්. දෙවම් ඇහුවේ මේක කොහොමද වෙන්නේ? මම ස්වාමීන් වහන්සේ මම පුරුෂයෙක්ව දන්නේ නැහැ. දෙවෙනි ඇහුවා. ඒ කියන්නේ අදහන්නේ නැහැ කියන එක නෙමෙයි. මත ගන්න හස්සේ ස්වාමීන් සම්බන්ධ වෙලා සම්බන්ධ වෙලා උදාසේ තුල රැඳෙන්න මහ පුදුම අත්දැකීමකට උදාසේ ඔබ අරගෙන යනවාමයි විශ්වාස කරන්න මගේ ප්‍රමාදනේ. ආමෙන්. ජෙස්පිලයි.